අයිබෝන් හැමෝටම ඔන්න 2024 අවුරුද්දේ ඉස්සෙල්ලම අපි ට්‍රැවල් කරන්න තමයි හදන්නේ. අද මම යන්න හදන්නේ යාපහුවට. යාපහුව පිහිටලා තියෙන්නේ කුරුණෑගලත් අනුරාධපුරත් අතර කිව්වොත් හරි ඒ මැද වගේ තමයි යාපහුව රාජධානිය තියෙන්නේ. මේ යාපහුව රාජධානිය අපේ ඉතිහාසයට ගොඩාක් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. අපේ දන්ත දතුන් වහන්සේ බව වැඩ ඉඳලා තියෙනවා යාපහුවේ. මේක විශාල ගල්තලාවක් උඩ තමා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් තව ඉස්සරහට අපි ගිහිලා බලමු මොනවද යාපහුවේ අපිට බලන්න තියෙන්නේ, මොකද්ද අපේ ඉතිහාසය ගැන මෙතන තියෙන්නේ කියලා. මෙතන අපිට ඇතුල් වෙනකොටම බලා ගන්න පුළුවන් දෙපැත්තරම වෙන්න තියෙන මුරකුටි දෙකක්. මුරකුටි දෙකක නටබුන් තමයි දැනට නම් බලා ගන්න තියෙන්නේ. යාපහුව නිර්මාණය කළ තියෙන්නේ කවුද කියලා බැලුවොත් පළවෙනි බොණක් බාහු රජතුමා විසින් තමයි 1273 යාපහුව නිර්මාණය කළ තියෙන්නේ. මේක මාලිගාවක් බලකොටුවක් විදිහට මේ දිනනවා. ඒ වගේම යාපහුවේ විශේෂත්වය ගැන අපි කතා කරොත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි භූමියක් විදිහට සැලකෙනවා යාපහුව. ඒ වගේම බෞද්ධ පොත්පත් ගොඩාක් මෙතන ලියවිලා තියෙනවා යාපහුවේ. ඔය වගේ ගොඩාක් සිංහල ඉතිහාසයට සම්බන්ධ වටිනාකමක් තියෙන ස්ථානයක් තමයි මේ යාපහුව රාජධානිය කියන්නේ. මේ ස්ථානයේ වල දකින්නේ රාජසභා මණ්ඩපය. රජ්ජුරුව ඇමතිවරුත් එක්ක රට ගැන, අනාගතය ඉදිරිය ගැන, දැන් කාලේ පාර්ලිමේන්තුවේ වගේ කතා බහ කරපු ස්ථානය තමයි මේ රාජසභා මණ්ඩපය. තමයි මේ දැන් අපිට මෙහෙම නටමුන් වෙලා බලාගන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ යාපහුවේ පඩිපෙළ ගත්තොත් ටිකක් අමාරුයි නගින්න, මැදක් වගේ යනකොට. හැබැයි ලස්සනට පිහිටලා තියෙනවා. මේකට විශේෂත්වයක් තියෙනවා. මේ පඩිපෙළ ඇවිල්ලා අංශක 70%කට වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ පඩිපෙළ උඩට නැග්ගට පස්සේ තමයි දළදා වහන්සේ වැඩම කරලා තැන්පත් කරලා තිබිලා තින්නේ දළදා මේ මාලිගාව. එතකොට මෙතෙන්ට කාට හරි ඉක්මනට ලං වෙන්න බැරි විදිහටත් දළදා වහන්සේගේ ආරක්ෂාවටත් විදිහට තමයි මේ පඩිපෙළ මේ විදිහට හදලා තිනවා කියලා කියන්නේ. We'll be right back.
මේ කොටසේ අපිට ගොඩක් දකින්න පුළුවන් ගල් කැටයන් ගොඩක් ලස්සන ගල් කැටයන් නිර්මාණ කරලා තියෙන මේ කොටසක් තමයි මේ හරිය. එතකොට මෙතන සඳහන් වෙනවා ගල් වඩුව 20,000ක් විතර යොදාගෙන තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ කියලා. ඇත්තටම ලස්සනයි බලන්න වටිනවා. ගල් වලින් එච්චර ලස්සන සියුම් නිර්මාණ පවා කරලා තියෙනවා මෙතන. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් යාපහුවේ සිංහයාව එකත් ගලෙන් තමා කොටලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන උළුවස්ස ඇවිල්ලා ගල් උළුවස්සක්. මේක දන්ත ධාතුන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වෙන තැන තියෙන උළුවස්ස. මේක ගල් උළුවස්සක්. ඒක ලොකු විශේෂත්වයක්. මෙතන තමයි දන්ත ධාතුන් වහන්සේලා වැඩම කරලා තිබිලා තියෙන්නේ. දළදා මාලිගාව පිහිටවලා තියෙන්නේ මෙතන තමයි. මේ භූමිය තමයි. එතකොට මෙතන ඉඳන් උඩට දිගටම මේ විදිහට ඔයාලට උඩටම යන්න පුළුවන් මේ ගල මුදුනටම. මෙහෙම තමයි පාර තියෙන්නේ යන්න. ගොඩක් අමාරු නෑ යන්න. අපි ගිහිල්ලා බලමු උඩට තව මොනවද අපිට මෙතන බලන්න තියෙන්නේ කියලා. මෙහෙම උඩට යනකොට ඔයාලට ඈත පරිසරයේ මේ විදිහට බලා ගන්න පුළුවන්. අවුව නැති වෙලාවක යනවා නම් ගොඩක් ඇඟට මහන්සි නැති වෙයි. මම නම් ටිකක් අවුව තියෙන වෙලාවක ගියේ. ටිකක් අමාරුයි ගමන අවුවත් එක්ක යද්දී. හවසක හරි උදේක හරි යනවා නම් ගොඩක් හොඳයි.
මෙතන අපිට දකින්න ලැබෙන්නේ ගල්ලෙනක්. මේ වගේ ගල්ලෙන් ගොඩාක් මේ යාපහුවවට තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔන්න දැන් මං ඉන්නේ මේ පර්වතයේ උඩම. මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් නටබුන් ටික. චෛත්‍යයේ නටබුන් තියෙනවා. තව ගොඩ නැගිලි වල නටබුන් වගේක් තියෙනවා. ඔය විදිහට තමයි මෙතන උඩ බලා ගන්න තියෙන්නේ. ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා යාපහුවට එන්න ගොඩක් වටින තැනක් බලන්න ගොඩක් දේවල් තියෙන තැනක් ඓතිහාසික ස්ථානයක් ඉගෙන ගන්න බලන්න ගොඩක් දේවල් තියෙනවා ඒ වගේම ආදරෙන් මතක් කරනවා ප්ලාස්ටික් පොලිතින් අරන් ඉන්න එපා අරන් ආවත් ඒව ඔයාලත් එක්කම අරන් යන්න මේ ස්ථානය ඒ විදිහටම ඉදිරියට එන කට්ටියටත් බලා ගන්න ඒ ලස්සන ඒ විදිහටම තියලා පරිසරයත් රැකලා අපිත් පරිස්සම් වෙලා ඇබිදීම් කෙනෙක් තමයි දෙන්න තියෙන පණිවිඩේ. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි නම් අපිට channel එකට subscribe කරන්න subscribe කළා නැත්නම් තාමත් like එකක් දාන්න ඔයාලගේ අදහස් comment කරන්න. තවත් දවසක එනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.